මිතුරණ අද සෑන්ස් වච් වෙතින් මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට කලින් කීප වතාවක්ම ඔබ මට යෝජනා කරපු මාතෘකාවක්. මේක හරිම ප්‍රකට මාතෘකාවක්. අද මගේ මාතෘකාව තමයි ඇඩොල්ෆ් අයික්මාන් අල්ලා ගැනීම. මගේතන ඔබෙන් බොහෝ දෙනෙක් දන්නවා කවුද ඇඩොල්ෆ් අයික්මාන් කියන්නේ කියලා. ඇඩොල්ෆ් අයික්මාන් කියන්නේ කවුද කියලා හරියටම තේරුම් ගන්නට ගැලපෙනම ක්‍රමේ වෙන්න මේකයි. 1933 ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි පක්ෂයේ බලයට එනවා. ඒ 1933 අවුරුද්ද වෙනකොට මුළු මහත් යුරෝපය පුරාම යුදෙව් ජනගහනය ජීවත් වෙනවා මිලියන 9.5ක්. ඔබ දන්නවා ඊට පස්සේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නාසි පක්ෂය දෙවැනි ලෝක යුද්ධය ආරම්භ කරනවා. 1945 දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙනකොට යුරෝපයේ ජීවත් වූ මේ යුදෙව් ජනගහනයෙන් සෑම 30 දෙනෙකුගෙන්ම 2 දෙනෙකු ඝාතනය වී තිබෙනවා. ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය නිසා ජර්මානුවන් මිලියන 6ක් යුදෙව් ජනගහනය යුරෝපයෙන් අතුගා දමනවා. මෙන්න මෙතනට තමයි ඇඩොල්ෆ් අයික්මාන් සම්බන්ධ වෙන්නේ. නාසි පක්ෂයේ යුදෙව් කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ලෙෆ්ටිනන්ට් කර්නල් ඇඩොල්ෆ් අයික්මාන්. මම හිතනවා මීට වඩා ඇඩොල්ෆ් අයික්මාන් ගැන මම කියන්න ඕනේ නැහැයි කියලා. ඇඩොල්ෆ් අයික්මාන්ට තමයි බාර වෙලා තිබුණේ ඒ යුදෙව් කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානියා හැටියට ජර්මනිය අලුතෙන් යටත් කරගන්නා ප්‍රදේශවල කොතරම් යුදෙව් ජනගහනයක් ඉන්නවද කියලා සංගණනය කිරීම. ඒ වගේම තමයි ඒ යුදෙව්වන්ට අයිති දේපොළ වෙළඳ ව්‍යාපාර ධනය ආභරණ මුදල් ආදිය තමන් සතු කර ගැනීම, එමත් නැත්නම් අත්පත් කර ගැනීම. ඊට පස්සේ මේ යුදෙව්වන් ඝාතකාගාර කරා, වදකාගාර කරා, මෙන්න මේ වගේ අවුෂ්විට්ස් වගේ අර හොලෝකාස්ට් කියලා කියන්නේ වදකාගාර වෙත පරිවහනය කිරීම සඳහා, ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සංවිධානය කිරීම. ඒ වගේම ඔවුන් ඒ විදිහට වදකාගාර වෙත අරගෙන ගිහිල්ලා ඔවුන්ගෙන් 10%ත් 25%ත් අතර ප්‍රමාණයක් වහල් මෙහෙය සඳහා තියාගෙන අනෙත් සියල්ලම දෙනා මෙන්න මේ විදිහට වදකාගාරවල තියෙන ගෑස් චේම්බර්ස් වලට, ගෑස් කුටීරවලට යවලා මරා දැමීම. මෙතන ගෑස් කුටීරවලින් විතරක් නෙවෙයි යුදෙව්වන් මරණයට පත් වුණේ, මිලියන 2ක් විතර යුදෙව්වන් වෙඩි තැබීම නිසා, ඒ කියන්නේ අපි කියන්නේ මාස් ෂූටින්ග්ස් කියලා කියන්නේ සමූහ වශයෙන් වෙඩි තැබීම නිසා ඝාතනය වෙනවා. ඒ වගේම තමයි ජර්මන් වදකාගාරවලදී පහර දීම නිසාත්, සාගින්න නිසාත්, ඒ වගේම අධික වෙහෙස, ඒ කියන්නේ වහල් මෙහෙය නිසා ජර්මානුවන්, ඒ කියන්නේ නාසි පක්ෂයේ නිලධාරීන් තීරණය කරනවා මාස 3යි එක සිරකරුවෙකුගේ ආයු කාලය, ඒ කියන්නේ ඉතාම අඩු ආහාර ප්‍රමාණයක් යටතේ අධිකව ශ්‍රමය වෙහෙස වීම නිසා මාස 3ක් ඇතුළත සිරකරුවෙක් මිය යනවා. මෙන්න මේ විදිහට ගෑස් කාමරවලට යැවීමෙන්, වෙඩි තැබීමෙන්, සාගින්නේ තැබීමෙන්, පහර දීමෙන්, ඒ වගේම වහල් මෙහෙය නිසා යුද්ධය අවසන් වන විට මනුෂ්‍ය ඉතිහාසයේ සිදු වුණු ඉතා අමානුෂික වගේම විශාල මනුෂ්‍ය ඝාතනයක්, මනුෂ්‍ය ජීවිත මිලියන 6ක් විනාශ කෙරෙනවා. මේ මනුෂ්‍ය ජීවිත මිලියන 6ක් විනාශ කිරීමේ ක්‍රියාවලිය ඉතාම කාර්යක්ෂම ලෙස සංවිධානය කරන්නේ, අවශ්‍ය උපදෙස් ඉතා කාර්යක්ෂම ලෙස නිකුත් කරන්නේ, ඒ වගේ මේ වදකාගාර වෙත යමින් ඒවා අධීක්ෂණය කරමින් මේ ක්‍රියාවලිය සංවිධානය කරන්නේ, ඒ හැම දෙයක්ම කරන්නේ ඇඩොල්ෆ් අයික්මාන්. අපි ඇඩොල්ෆ් අයික්මාන් අල්ලා ගැනීම ගැන කතා කරන්න කලින් බලමු මොකක්ද මේ තියෙන, මේ යුරෝපයේ තියෙන යුදෙව් විරෝධය කියලා. මේක ඓතිහාසික වශයෙන් එන විරෝධයක්. ඇඩොල්ෆ් අයික්මාන් අල්ලගත්තට පස්සේ නඩු විභාගය ආරම්භ කරන දවසේ ඊශ්‍රායල් රජයේ නීතිපතිවරයා තමන්ගේ දේශනය ආරම්භ කරන්නේ මෙන්න මේ විදිහට. මේ විත්ති කූඩුව තුළ සිටින්නේ තනි පුද්ගලයෙකු හෝ ජර්මනියේ නාසි පක්ෂය නොවේයි. මුළු මහත් ඉතිහාසයේ පුරාම තිබුණු යුදෙව් විරෝධයයි. මෙන්න මෙහෙම තමයි ඔහු තමන්ගේ දේශනය ආරම්භ කරන්නේ. මීට අවුරුදු 2000කට විතර කලින් ක්‍රිස්තුස් වහන්සේ පාවා දෙනවා ජුදාස් විසින්. ජුදාස් කියලා කියන්නේ යුදෙව් ජාතිකයෙක්. අවසානයේදී රිදී 30කට, එමත රිදී ශකෙල් 30කට යේසුස් වහන්සේ පාවා දුන්නට පස්සේ ඔහුත් සිත්තැවුල නිසා දිවිනසා ගන්නවා.
ගන්නවා. හැබැයි එදායින් පස්සේ යුදෙව්වන්ට විරුද්ධව මේ යේසුස් වහන්සේ පාවාදීම පිළිබඳ විරෝධයක් ගොඩනැගෙනවා. ඒ විරෝධය යට තව දේවල් තියෙනවා. යුදෙව්වන් කියලා කියන්නේ ඔබ හැම කෙනෙක් මහලා ඇති ලෝකේ ඉන්න අතිශය බුද්ධිමත් ජන කොට්ටාසයක්. ලෝකේ ඉන්න බිලියන 8.2ක ජනකායට සාපේක්ෂව යුදෙව්වන් කියන්නේ ඉතා කුඩා ප්‍රතිශතයක්. හැබැයි ඔවුන් ලෝකේ ඉන්න අපි කියන්නේ මීටර් කියලා කියන්නේ ඉතාම බුද්ධිමත් පිරිසක්. හොඳම උදාහරණය තමයි බලන්න නොබෙල් ත්‍යාග ලැයිස්තු 1901 ඉඳලා. එදා ඉඳලා බලනකොට රසායන විද්‍යාවට යුදෙව්වන් 36 දෙනෙක් ප්‍රතිශතයක් විදිහට ගත්තාම 19%ක් නොබෙල් ත්‍යාග දිනාගෙන තිබෙනවා. ආර්ථික විද්‍යාව සඳහා යුදෙව්වන් 38 දෙනෙක්, ඒ කියන්නේ 141ක් සමස්ත ජයග්‍රාහකයන්ගෙන් නොබෙල් ජයග්‍රාහකයන්ගෙන් යුදෙව්වෝ. සාහිත්‍ය සඳහා 16 දෙනෙක්, ඒ කියන්නේ 13%ක් නොබෙල් ත්‍යාගයෙන් දිනාගෙන තිබෙනවා. සාමය සඳහා 9 දෙනෙක්, ඒ කියන්නේ 8%ක්. වෛද්‍ය විද්‍යාව සඳහා 59 දෙනෙක්, ඒ කියන්නේ 26%ක් නොබෙල් ත්‍යාගයෙන් දිනාගෙන තිබෙනවා. ඔබට පේනවා යුදෙව්වන් කියලා කියන්නේ අතිශය බුද්ධිමත් පිරිසක්. ඒ වගේම තමයි ආර්ථික වශයෙන් ඉතාම ශක්තිමත් පිරිසක්. අන්තර්ජාතික වශයෙන් ගත්තාම ඔවුන් ඉතාම ප්‍රකට බැංකුකරුවන් සහ ව්‍යාපාරිකයන්. ඒ නිසා හැම තැනකම ඔවුන් සුළුතරය වුණත් ආර්ථික වශයෙන් ඔවුන් බහුතරය, එමත්නම් ඉතාම ශක්තිමත්. මෙන්න මේ නිසා, මෙන්න මේ කාරණාව නිසා යුරෝපයේ තුල යුදෙව් විරෝධී ආකල්පයක් නිර්මාණය වෙලා තිබුණා. මෙන්න මේක තමයි හිට්ලර්ට පාදක වෙන්නේ. තමන්ට බලයට පැමිණිලා යුදෙව්වන් සම්පූර්ණයෙන්ම යුරෝපයෙන්, ඇතැම් විට දෙවැනි ලෝක යුද්ධය ජයග්‍රහණය කරා නම් මුළු ලෝකයෙන්ම අතුරුදහන් කරලා ආර්ය ජාතියක් ගොඩනැගීම පිළිබඳ මිත්‍යාව ගොඩනගන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේ සිද්ධ වෙච්චි අතිමහත් මනුෂ්‍ය ඝාතනය, ඒ ඝාතනයේ නිර්මාණ ශිල්පියා, එහෙමත් නැත්නම් ඉංජිනේරුවා තමයි ඇඩොල්ෆ් අයික්මාන් කියලා කියන්නේ. ඊළඟට අපි බලමු ඇඩොල්ෆ් අයික්මාන්ගේ ආරම්භය සහ නාසි පක්ෂය ඇතුලේ ඔහු ක්‍රමයෙන් ඉහළට නැගලාවේ කොහොමද කියලා. ඇඩොල්ෆ් අයික්මාන් උපත ලබන්නේ 1906 මාර්තු 19 වෙනිදා ජර්මන් අධිරාජ්‍යයට අයිති සෝලිංගන් කියන පළාතේ. ඔහු නාසි පක්ෂයට බැනෙන්නේ 1932. ඊට පස්සේ ඉතාම ඉක්මනින්ම ඔවුන්ගේ අර එලීට් හමුදා සේනාංකයක් වන SS හමුදා අංශයට නිලධාරියෙක් හැටියට ඔහු බැඳෙනවා. 1939 ඔහුට ගෙස්ටාපෝ රහස් පොලිසියේ යුදෙව් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රධානත්වය පිරින් ලැබෙනවා. මම අර ඉස්සරලා කියපු ව්‍යසන, ඒ වගේම දුර්භාග්‍ය සම්පන්න ඝාතන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේ. ඇඩොල්ෆ් අයික්මාන් කියලා කියන්නේ ඉතාම කාර්යක්ෂම, ඒ වගේම ඉතාම ඉක්මනින් තීරණ ගන්න, ඉතාම හොඳ සංවිධාන ශක්තියක් තියෙන, ඉතාම හොඳ නායකත්ව ගුණාංග තියෙන විතරක් නෙවෙයි, ඉතාම නිර්දය තැනැත්තෙක්. තමන්ට රැකියාවේ ඉහළට යන්නට පුළුවන් කියලා තේරුණා විතරයි ඕනෑම නිර්දය තීරණයක් ගැනීමට ඔහු කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. මේ විදිහට ඔහු ක්‍රමයෙන් උසස් වෙමින් SS හමුදා සේනාංකයේ තුලත්, ඒ වගේම නාසි පක්ෂයේ තුලත් ඉහළ නිලධාරියෙක් බවට පත් වෙනවා. 1942 නාසි පක්ෂයේ ඉහළ නිලධාරි තන්ත්‍රය එකතු වෙලා පවත්වනවා මෙන්න මේ ස්ථානයේ වන්සි සම්මේලනය කියලා සම්මේලනයක්. ඔවුන් මේ සම්මේලනයේදී කතා කරන්නේ Jewish question and the final solution කියලා කියන එක. යුදෙව් ප්‍රශ්නය සහ ඊට තියෙන අවසාන විසඳුම කුමක්ද කියලා. මෙන්න මේ කුප්‍රකට සම්මේලනයේදී තමයි ඔවුන් තීරණය කරන්නේ යුරෝපයේ සිටින යුදෙව්වන් ක්‍රමක්‍රමයෙන් සමූල ඝාතනය කොට යුරෝපය යුදෙව්වන්ගෙන් තොර කලාපයක් බවට පත් කළ යුතුයි කියලා. ආර්යයන්ගෙන් යුක්ත කලාපයක් බවට පත් කළ යුතුයි, යුදෙව්වන් විනාශ කළ යුතුයි කියලා. මේ සම්මේලනයට සම්බන්ධ වෙනවා ඇඩොල්ෆ් අයික්මාන්. පහුවදාම ඇඩොල්ෆ් අයික්මාන් වැඩ පටන් ගන්නවා. අර මම ඉස්සල්ලා කිව්වා වගේ ඒ අලුතෙන් අල්ලගන්න ප්‍රදේශවල ඉන්න යුදෙව් ජනගහනය ගණනය කරලා ඔවුන්ගේ දේපල අත්පත් කරගෙන දුම්රිය සංවිධානය කරලා ඒ දුම්රිය වලින් අවුස්විට්ස් වගේ වදකාගාරවලට කුඩා දරුවෝ, මහල්ලන්, කාන්තාවන්, ගැමිණි මව්වරුන්, උන්මත්තක වගේ විවිධ රෝගාබාධ වලින් පෙළෙන රෝගීන් අරගෙන ඇවිල්ලා ගෑස් කාමරවලට දාලා ක්‍රමක්‍රමයෙන් ඝාතනය කිරීම සිද්ධ වෙනවා. මේ විදිහට 1945 වෙනකොට මිලියන 6ක යුදෙව් ජනගහනයක් ඇඩොල්ෆ් අයික්මාන්ගේ සංවිධාන ශක්තියෙන් යුක්තව ඝාතනය කොට දමනවා. 1945 වෙනකොට
ජර්මනිය දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වන බවට සලකුණු පහළ වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයට අවතීර්ණ වෙනවා. සෝවියට් රුසියාව ඒවගේම එංගලන්තය මිත්‍ර පාර්ශවය හැටියට එකතු වෙලා ක්‍රමක්‍රමයෙන් ජර්මනිය දෙසට ගමන් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ ඉතාම සූක්ෂම බුද්ධියක් තියෙන ඇඩොල්ෆ් අයික්මාන්ට තේරෙනවා දැන් අපි පරාජය වෙන්නයි යන්නේ. ඒ මොහොත වෙනකොට ඔහු ඔස්ට්‍රියාවේ සේවය කරන්නේ. වහාම ඔහු බර්ලිනය කරා ඇවිල්ලා තමන්ට විරුද්ධව පාවිච්චි කරන්නට පුළුවන් සියලුම ලිපිලේඛන විනාශ කරලා දානවා. විනාශ කරලා දාලා ඔහු පලා යනවා. හැබැයි දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාව ඇඩොල්ෆ් අයික්මාන් අත්අඩංගුවට ගන්නවා. හැබැයි කවුද මේ පුද්ගලයා කියලා ඇමරිකන් හමුදාව දන්නේ නැහැ. මේ අපි අල්ලගෙන තියෙන පුද්ගලයා ඇඩොල්ෆ් අයික්මාන් නැමැති මහා යුදෙව් සංහාරය සංවිධානය කළ අධීක්ෂණය කළ පුද්ගලයා කියලා ඔවුන් දන්නේ නැහැ. මේ නිසා ඇඩොල්ෆ් අයික්මාන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ අනන්‍යතාව හෙළිදරව්වීමේ අවදානම නිසා ඔහු ඇමරිකා අත්අඩංගුවෙන් පැනල යාමට සමත් වෙනවා. එහිදී ඔහුට ඉතාලි ජාතික බිෂොප්පරේට්ගේ උදව්වෙන් ඔහු රිකාඩෝ ක්ලේමන් කියලා මෙන්න මේ වගේ ව්‍යාජ පාස්පෝර්ට් එකක් හදාගෙන 1950දී ආජන්ටිනාවේ බුවනෝස් අයරේස් වලට පැනල යනවා. ඊට පස්සේ පොඩි පොඩි රැකියාවල් කරමින් ඉඳලා 1952 වෙනකොට ඔහු බුවනෝස් අයරේස් වලට තමන්ගේ පවුලත් ගෙන්වා ගන්නවා. ඊට පස්සේ ඔහු බුවනෝස් අයරේස් වලට කිලෝමීටර් 20ක් ඈතින් තියෙන මෙන්න මේ ස්ථානයේ, මේ ගැරිබාල්දි ස්ට්‍රීට් කියලා කියන ස්ථානයේ මෙන්න මේ නිවස ඉදි කරලා, බාගෙඩි ඉදි කරපු නිවසක්, මේ නිවසේ පදිංචියට යනවා 1960 අවුරුද්දේදී. මේ කාලය වන විට රිකාඩෝ ක්ලේමන් නමින් ඇඩොල්ෆ් අයික්මාන් සේවය කරන්නේ මර්සිඩීස් බෙන්ස් කර්මාන්ත ශාලාවක. ඔහු ඉතාම කාර්යක්ෂම පුද්ගලෙක් කියලා මම කිව්වනේ. ඒ නිසා වැඩි කාලයක් යන්න කලින් ඔහු ෆෝමන් කෙනෙක් හැටියටත්, දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් හැටියටත් උසස් වීම් ලබනවා. දැන් 1952 ඉඳලා තමන්ගේ පවුලත් එක්ක එකතු වෙලා ඇඩොල්ෆ් අයික්මාන් ආජන්ටිනාවේ සාපේක්ෂව ආරක්ෂිත සහ සාමකාමී ජීවිතයක් ගත කරනවා. හැබැයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ නියුරම්බර්ග් යුද අධිකරණයේදී ඒ නාසි යුද අපරාධකරුවන්ට දඬුවම් කෙරෙනවා. මේ අධිකරණයේදී නිතර කියවෙන නමක් තමයි ඇඩොල්ෆ් අයික්මාන් කියන නම. හැබැයි ඔහු අත්අඩංගුවේ නැහැ. ඒ නිසා මිත්‍ර පක්ෂය තේරුම් ගන්නවා ඇඩොල්ෆ් අයික්මාන් කියලා කියන්නේ ඉතාම අත්‍යවශ්‍ය යුද සිරකරුවෙක් කියලා කියන එක. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මෙන්න මේ සයිමන් විසෙන්තාල් වගේ අර ජර්මන් වදකා ගාරවලින් යන්තම් ජීවිතේ බේරගත්ත යුදෙව්වෝ පිරිසක් එකතු වෙලා නාසි හන්ටර්ස්ලා, එහෙමත් නැත්නම් නාසීන්ව දඩයම් කරන්නන් හැටියට කටයුතු කරනවා. මේ සයිමන් විසෙන්තාලුත් මේ විදිහට යුද්ධයේදී දඬුවම් නොලබා පලා ගිය නාසි නිලධාරීන් සොයා ගිය පුද්ගලයෙක්. 1953 දී ඔහුට ලිපියක් ලැබෙනවා ඉතාම අත්‍යවශ්‍ය නාසි යුද අපරාධකරුවෙක් වන ඇඩොල්ෆ් අයික්මාන් රිකාඩෝ ක්ලේමන්ට් නමින් ආජන්ටිනා නාවේ වාසය කරනවා කියලා. ඔහු මේක වහාම ඊශ්‍රායල බලධාරීන්ට දැනුම් දෙනවා. හැබැයි ඊශ්‍රායල බලධාරීන් මේක එක පාරටම විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ ඔවුන්ට ලැබෙනවා මෙන්න මේ ඡායාරූපය. මේ ඡායාරූපය ඔවුන්ට එවන්නේ ගෙරාඩ් ක්ලැමර් කියලා යුදෙව්වෙක්. ඔහු ඊශ්‍රායල බලධාරීන්ට දන්වනවා මේ ඡායාරූපේ මගේ ආසන්නෙන්ම සිටගෙන සිටින තැනැත්තා ඇඩොල්ෆ් අයික්මාන්. මේ ආජන්ටිනාවේදී ගත්ත ඡායාරූපයක් රිකාඩෝ ක්ලේමන් නමින් තමයි මේ පුද්ගලයා පෙනී ඉන්නේ. නමුත් ගෙරාඩ් ක්ලැමර් හරියටම අනුමාන කරනවා මේ ඉන්නේ ඇඩොල්ෆ් අයික්මාන් කියලා. දෙවැනි හෝඩුවවත් මොසාඩ් නිලධාරීන්ට ඊශ්‍රායලයට ලැබෙනවා. තුන්වැනි ඉතාම වැදගත් ඔත්තුව ලැබෙන්නේ මෙන්න මේ ලෝත හර්මාන් කියන පුද්ගලයාගෙන්. ඔහුත් අවුෂ්විට්ස් වගේ වදකාගාරවල ඉඳලා යන්තම් ජීවිතේ බේරගත්ත පුද්ගලයෙක්. ඒ වදකාගාරයේදී අධික ලෙස පහර කෑම නිසා මේ කාලය වන විට ඔහු පූර්ණ වශයෙන් අන්ධභාවයට පත් වෙලා හිටියේ. ඔහුගේ දියණිය වන සිල්වියා ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවා ක්ලාවුස් අයික්මාන් කියලා තරුණයෙක් එක්ක. මේ ක්ලාවුස් අයික්මාන් සිල්වියාගේ ගෙදර ආපු වෙලාවක ඔවුන් යුදෙව්වන් කියලා දන්නේ නැතුව තමන්ගේ පියා මෙම නාසි හමුදාවේ සේවය කළේ, යුදෙව්වන්ට එරෙහිව මෙන්න මේ වගේ දේවල් කළා. හැබැයි දැන් ඔහු ජීවතුන් අතර නැහැ. දැන් ආජන්ටිනාවේ මම ජීවත් වන්නේ මගේ මාමත් එක්ක කියලා කියනවා.
හැබැයි මේක අහගෙන ඉන්න ලෝත හර්මන්ට හිතෙනවා මේ තරුණයාගේ නම අයික්මන් අනිවාර්යෙන්ම මේ තරුණයාගේ පියා ඇඩොල්ෆ් අයික්මන් විය යුතුයි කියලා. ඔහු මේක පරීක්ෂා කරන්න ලස්සන වැඩක් කරනවා. ඔහු තමන්ගේ දියණිය මේ තරුණයාගේ නිවසට පිටත් කරනවා. නිවසට ගියාට පස්සේ මේ තරුණයට හම්බ වෙනවා රිකාඩෝ ක්ලේමන්ට් හැටියට පෙනී ඉන්න මේ තමන්ගේ පෙම්වතාවන ක්ලවුස්ගේ මාමා කියන පුද්ගලයා. ඔහු කියනවා ක්ලවුස් කියන්නේ මගේ බෑණයි කියලා. හැබැයි මේ අවස්ථාවේදී මෙතෙන්ට එන ක්ලවුස් රිකාඩෝ ක්ලේමන්ට් තාත්තා කියලා ආමන්ත්‍රණය කරනවා. මෙන්න මේකෙන් සිල්වියා සහ ලෝත දෙන්නම තේරුම් ගන්නවා අනිවාර්යයෙන්ම මෙතන සැකකටයුතු දෙයක් තියෙනවායි කියලා. ඔවුනුත් ඊශ්‍රායල බලධාරීන්ට දැනුම් දෙනවා. හැබැයි ඊශ්‍රායල බලධාරීන් කල්පනා කරනවා සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත් වෙලා ඉන්න මේ වගේ පුද්ගලෙක් කොහොමද ඇඩොල්ෆ් අයික්මන්ව හොයාගන්නේ? එහෙමත් නැත්නම් ඔහු හඳුනාගන්නේ කොහොමද? මොකද ඔවුන්ටත් හොයාගන්න බැරුව ඉන්නේ ඇඩොල්ෆ් අයික්මන්. හැබැයි මේ විදිහට හැම අතින්ම ඔත්තු ලැබෙනකොට මොසාඩ් ඔත්තු සේවයේ ප්‍රධානියා වන අයිස හෙරල් තීරණය කරනවා පරීක්ෂකයන් කණ්ඩායමක් ආජන්ටිනාවට පිටත් කරන්නට. මොසාඩ් පරීක්ෂකයන් ආජන්ටිනාවට ගිහිල්ලා මේ කියන පුද්ගලයා දෙස සුපරීක්ෂාකාරීව ඔත්තු බලනවා. එක රහස් පරීක්ෂක නිලධාරියෙක් කියනවා බස් රථයෙන් බැහැලා තමන්ගේ නිවසට ඇවිදගෙන යන රිකාඩෝ ක්ලේමන්ට් දැකපු ගමන්ම මට තේරුණා මේ යන්නේ මෝටර් රථ ෆැක්ටරියක ෆෝමන් කෙනෙක් නෙවෙයි. අර උජාරු හමුදා නිලධාරියෙකුගේ ගමන අතහරින්නට ඇඩොල්ෆ් අයික්මන්ට හැකියාව තිබුණේ නැහැ. දැක්ක ගමන් මත වටාගත්තා මේ අයික්මන් තමයි කියලා. ඊළඟට තවත් නිලධාරියෙක් ඇඩොල්ෆ් අයික්මන් රිකාඩෝ ක්ලේමන්ට් හැටියට ගමන් කරන බස් රථයේ ඔහුට පිටුපසින් ආසනේ වාඩි වෙලා ගමන් කරනවා. මේ විදිහට ඔත්තු බලනවා. ඔහු පසු කාලයක කියලා තිනවා ඉදිරියට නැඹුරු වෙලා මට ඉදිරියෙන් ඉන්න මිනි මරු වගේ ගෙල මිරිකන්න මට ඇති වුණු ආවේගය මම මැඩගත්තේ ඊටම අසීරුවෙන්. ඒකට හේතුව තමයි ඔහු පණ පිටින් ඊශ්‍රායලයට ගෙනihin නඩු ඇසිය යුතු බව මම දැනගෙන හිටපු නිසා කියලා. මේ විදිහට මාස ගණනක් අතෝසෙම අවුරුදු දෙකක විතර කාලයක් ඊශ්‍රායල මොසාඩ් නිලධාරීන් රිකාඩෝ ක්ලේමන් ගැන ඔත්තු බලනවා. මෙහෙම ඔත්තු බලලෝන් හරියටම තහවුරු කරගන්නවා මේ සිටින්නේ ඇඩොල්ෆ් අයික්මන් තමයි කියලා. එවකට ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා වන්නේ ඩේවිඩ් බෙන්ගුරියෝන්. ඩේවිඩ් බෙන්ගුරියෝන් තීරණය කරනවා කවදාවත් රාජ්‍ය තාන්ත්‍රිකව ආජන්ටිනාවෙන් ඉල්ලුවට ඇඩොල්ෆ් අයික්මන් නිදහස් කරලා ඊශ්‍රායලයට යවන්නේ නැහැ. ඒ නිසා අප කළ යුතු වන්නේ ඇඩොල්ෆ් අයික්මන් හොර රහසේ නීති විරෝධී ලෙස පැහැරගෙන ඊශ්‍රායලයට ගෙන යාමයි කියලා ඔහු මොසාඩේට උපදෙස් දෙනවා, නියෝග නිකුත් කරනවා. ඒ විදිහට පැහැරගෙන එන්න ඊශ්‍රායලයට ඇඩොල්ෆ් අයික්මන් කියලා. මේ නියෝගය ලැබුණට පස්සේ 1960 අවුරුද්දේදී රාෆි එයිටන් කියන මේ මොසාඩ් නිලධාරියාගේ ප්‍රධානත්වයෙන් 8 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් ආජන්ටිනාවට යනවා ඇඩොල්ෆ් අයික්මන් අල්වා ගැනීම සඳහා. මේ අය නිරීක්ෂණය කරනවා රිකාඩෝ ක්ලේමන්ට් හෙවත් ඇඩොල්ෆ් අයික්මන්ට තියෙන්නේ ඉතාම සමාන ජීවන චර්යාවක්. ඒ කියන්නේ හැමදාම රාත්‍රී 7:00 විතර වෙනකොට ඔහු බස් රථයෙන් බැහැලා ඇවිදගෙන ඔහුගේ නිවස තියෙන ස්ථානයට ටික දුරක් පයින් ගමන් කරනවා. ඒ ස්ථානයේ වෙනත් කිසිම ගොඩනැගිලි හෝ නිවාස නැහැ. මෙන්න මේ වෙලාව තමයි ඇඩොල්ෆ් අයික්මන්ව අල්ලා ගැනීමට හොඳම වෙලාව කියලා මොසාඩ් නිලධාරීන් තීරණය කරනවා. මේ අනුව ඔවුන් ඇඩොල්ෆ් අයික්මන් අල්ලා ගැනීමේ දවස විදිහට දාගන්නේ 1960 මැයි 11 වෙනිදා. ඔවුන් බලාගෙන ඉන්නවා සාමාන්‍යයෙන් රෑ 7:00 වෙනකොට බස් රථේ එනවා. බස් රථේ පිටත් වෙනකොට ඇඩොල්ෆ් අයික්මන් බස් රථයෙන් බැහැලා තමන්ගේ නිවස දෙසට පයින් නැවිදගෙන යනවා. හරියට මේදත් 7:00 විතර බස් එක එනවා. හැබැයි ඒ බස් රථයෙන් ඇඩොල්ෆ් අයික්මන් බහින්නේ නැහැ. මොසාඩ් නිලධාරීන් කලබල වෙනවා. ඔවුන් කල්පනා කරනවා යම් හේකින් ඇඩොල්ෆ් අයික්මන්ට ඉව වැටුණද තමන් පිළිබඳව. මොකද මේ නාසි යුද අපරාධකරුවන් සෑම කෙනෙක්ම ඉතාම විමසිල්ලෙන් කැලෑ සත්තු වගේ වටපිට විමසිල්ලෙන් ඉන්නේ. ඒ නිසා ඔවුන්ගේ සැලැස්ම නතර කරලා එතනින් පිටත් වෙන්න යනකොටම රාත්‍රී 8:00 විතර තවත් බස් රථයක් ඇවිල්ලා නවත්තනවා. මෙන්න මේ බස් රථයෙන් ඇඩොල්ෆ් අයික්මන් බහිනවා. දහලෝ හිමින් තමන්ගේ ගෙදර දිහාවට ඇවිදගෙන යන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ මොසාඩ් නිලධාරියා පීටර් මල්කින් කියන මෙන්න මේ නිලධාරියා
ඇඩොල්ෆ් අයික්මන් දිහාවට ඇවිදගෙන යනවා වන් මොමන්ට් සර් කියලා ස්පාඤ්ඤ භාෂාවෙන් කියමින්. ඒ කියන්නේ මොහොතක් දෙන්න මහත්මයා, මිනිත්තුවක් දෙන්න මහත්මයා කියාගෙන ඔහු දිහාට ඇවිදගෙන යනවා. ඇඩොල්ෆ් අයික්මන් හැරිලා බලනවා. ඔහුට තේරෙනවා අනිවාර්යයෙන්ම අනුතරක්. මොකද ඔහු ඇවිල්ලා ඔහු තමුදා නිලධාරියෙක්. ඔහු දුවන්න යනකොටම පීටර් මල්කින් ඔහු අල්ල ගන්නවා. තව මොසඩ් නිලධාරීන් දෙන්නෙක් ඇවිල්ලා තුන්දෙනාම එකතු වෙලා ඔහු බිමට පෙරලා ගන්නවා. හැබැයි ඒ අවස්ථාවේදී ඇඩොල්ෆ් අයික්මන් සටන් කරනවා. නමුත් මේ තුන්දෙනා ඇඩොල්ෆ් අයික්මන් වල්ලාගෙන මෝටර් රථයක් ඇතුළට දාගෙන ඔහුව බැඳලා කළු පාට බ්ලැන්කට් ටෝකින් ආවරණය කරලා මේ කාර් එකේ යට තියාගෙන වහම ස්ථානයෙන් නික්මෙනවා. ඇඩොල්ෆ් අයික්මන් තබා ගැනීම සඳහා මොවුන් ආරක්ෂිත නිවසනයක්, ඒ කියන්නේ කියන්නේ සේෆ් හවුසස් කියලා කියන්නේ සේෆ් හවුස් එකක් අරගෙන තියෙන්නේ. එතනට ඇඩොල්ෆ් අයික්මන් අරගෙන යනවා. ඇඩොල්ෆ් අයික්මන්ගේ වැඩිමහල් පුත්‍රයා, ඒ වගේම බිරිඳ පිස්සුවෙන් වගේ හැමතැනම කෝ ඇඩොල්ෆ් අයික්මන් කියලා හොයනවා. හැබැයි ඔවුන් පොලිසියට යන්නේ නැහැ. ඇතැම් විට ඉහළ බුද්ධියංශ දන්නවා ඇති ආජෙන්ටිනාවේ ඇඩොල්ෆ් අයික්මන් ආජෙන්ටිනාව තුළ ජීවත් වෙනවා කියලා. නමුත් වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ පියාගේ, එමත් නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ සැබෑ අනන්‍යතාව හෙළිවෙයි කියන බයට ඔවුන් පොලිසියට යන්නේ නැහැ, බිරිඳ හෝ වැඩිමහල් පුත්‍රයා. දැන් මේ සේෆ් හවුස් එකේ දවස් 9ක් ඇඩොල්ෆ් අයික්මන්ව මෙන්න මේ විදිහට ඇස් දෙක බැඳලා, ඒ වගේම ඇඳකට තියලා යකඩ දම්වැල් වලින් බැඳලා තමයි තියාගන්නේ. මොකද ඉතාම ආරක්ෂිතවයි ඔහුව තියාගන්නේ. ඒ අවස්ථාවේදී තවදුරටත් පරීක්ෂා කරලා, ඒ වගේම ප්‍රශ්න කරලා ඇඩොල්ෆ් අයික්මන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට මොසාඩ් නිලධාරීන් සමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් මේ විදිහට සටන් කළ ඉවරලා අවසානයේදී ඌට යටත් වෙන්න සිද්ධ වෙනවනේ ඇඩොල්ෆ් අයික්මන්ට. ඔහු කාර් එකට දාගත්තට පස්සේ ඔහු කියනවා I have already accepted my fate කියලා. ඒ කියන්නේ පස්සේ කාලෙකදී පෞලි සමාජිකයෝ කියනවා යම්කිසි වෙලාවකදී ඊශ්‍රායෙල් අත්අඩංගුවට තමන් පත් වෙන්න ඉඩ තිබුණු බව අයික්මන් දැනගෙන හිටියා. ඒ නිසා තමයි ඔහු කියන්නේ මගේ ඉරනම මම දැනටත් බාරගෙන ඉවරයි කියලා. කොහොම හරි දවස් 9ක් මේ විදිහට ඔහු අර සේෆ් හවුස් එකේ අත්අඩංගුවේ සිටින අතරතුරේදී ඔහු ඊශ්‍රායෙලයට වහවහගෙන යා මේ කටයුතු සංවිධානය වෙනවා. මේ 1960 මැයි මාසය කියලා කියන්නේ ආජන්ටිනාවට ඉතාම වැදගත් වර්ෂයක්. ඔවුන් මේ රෙවලූෂන්, එමත් නැත්නම් මැයි විප්ලවය කියලා හඳුන්වන ඉතාම වැදගත් ඓතිහාසික අවස්ථාවේ 150 වැනි සංවත්සරයේ පවත්වන්නටයි සූදානම් වන්නේ. මැයි විප්ලවය කියලා කියන්නේ 1810 ස්පාඤ්ඤ අධිරාජ්‍යයෙන් නිදහස ලබාගත්තු අවස්ථාව. මේ වැදගත් අවස්ථාවේ 150 වැනි සංවත්සරය. මේ සංවත්සරයට සහභාගී වීම සඳහා ලෝකයේ පුරාම රටවලින් රාජ්‍ය තාන්ත්‍රිකයන් ආජන්ටිනාවට පැමිණෙනවා. මේක දඩමීමා කරගෙන ඊශ්‍රායලය තවත් රහස් පරීක්ෂකින් කණ්ඩායමක් යවනවා ආජන්ටිනාවට අයික්මන්ව ඊශ්‍රායලයට ගෙනීම පිණිස. කොහොමද දැන් අයික්මන්ව අනාවරණය නොවි ඊශ්‍රායලයට ගෙන එන්නේ? මෙන්න මේකත් හරි ලස්සනට මොසාඩ් නිලධාරීන් ප්ලෑන් කරනවා. ඔවුන්ගේ අර 8 දෙනාගේ කණ්ඩායමේ ඉන්න වෛද්‍යවරයෙක්, ඔහුගේ නම යෝනා එලියන්. මේ ඉන්නේ ඒ වෛද්‍යවරයා ඔහුට සකස් කරපු ව්‍යාජ පාස්පෝර්ට් එක තමයි මේ තියෙන්නේ. යෝනා එලියන් ඖෂධ ලබා දීලා ඇඩොල්ෆ් අයික්මන්ව මත් කරනවා. ඒ කියන්නේ ඔහු නිකන් අර සොම්බි වගේ නිකන් සිහිය යන්තමට තියෙනවා. හැබැයි ඒ වුණාට තමන් අයික්මන් කියලා හෙලි කරන්න හෝ ගොඩක් චලනය වෙන්න හෝ මුකුත් බෑ. ඔහු ඉන්න නිකන් ඉතා අධික ලෙස බීමත් වුණා වගේ යාන්තම් කියන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා අනෙක් නිලධාරීන් කියනවා ඩොක්ටර් යෝනා නිකන් පොඩි එකා වගේ තමයි ප්ලේන් එකට අරගෙන ගියේ ඇඩොල්ෆ් අයික්මන්ව කියලා. ඊට පස්සේ ඔවුන් කරන්නේ අර ඊශ්‍රායල් ගුවන් සේවයේ සේවකයෙක් විදිහට ඒ ඇඳුම අන්දවල ඉවර වෙලා දෙන්නෙක් දෙපැත්තෙන් අයික්මන්ව අර අද්දක කරට දාගන්නවා. දාගෙන මේ ඔහුගේ හිස වැදීම නිසා අසනීප වෙච්චි ඊශ්‍රායල් ගුවන් සේවයේ කාර්යමණ්ඩල සමාජිකයෙක් විදිහට ඇඩොල්ෆ් අයික්මන්ව වත්තම් කරගෙන ඊශ්‍රායල් ගුවන් සේවයේ ගුවන් යානයක් ඇතුළට දාගන්නවා. ඊට පස්සේ පුදුම වැඩේ කියන්නේ වෙනදා යන ෂෙඩියුල් එකට නෙවෙයි ගුවන් යානය ටිකක් පරක්කු වෙනවා. හැබැයි පරක්කු වුණත් කොහොම හරි යාන්තමට ඇඩොල්ෆ් අයික්මන්ව තියාගෙන ඉඳලා දින දෙකකට පස්සේ ඊශ්‍රායලයේ ගොඩවානවා. ඊට පසුවදා ඊශ්‍රායල අගමැති ඩේවිඩ් බෙන් ගුරියොන්
නාසි යුධාපරාධකරුවෙකු වන ඇඩොල්ෆ් අයික්මාන් ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින බව නිවේදනය කරනවා. මේක නිවේදනය කළා විතරයි ආජන්ටිනාව බෙහෙවින්ම කලබල වෙනවා. වහාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවන්න කියලා ඔවුන් බල කරනවා. ඒ වගේම තමයි ඊශ්‍රායලයට කියනවා අපගේ රාජ්‍යයක් හැටියට ස්වෛරීභාවය ඔබ කඩ කළා, ඒ නිසා වහාම අයික්මාන් නැවත ලබා දිය යුතුයි කියලා. මේ අවස්ථාවේදී මේ රටවල් දෙක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා අවසානයේදී ඊශ්‍රායලයේ පිළිගන්නවා, ඔව් අපි ආජන්ටිනාවේ ස්වෛරීභාවය කඩ කළා, ඒක පිළිගන්නවා කියලා කොහොම හරි මේ රටවල් දෙක මේ මතභේදයේ සම්බන්ධයකට පත් කරගන්නවා. ඔවුන් නැවත අයික්මාන් ලබා දෙන්නේ නැහැ. අපි කතා කරන්නට ඕන ඉතාම සුප්‍රකට නඩ විභාගයක් පැවැත්වෙනවා ඊශ්‍රායලයේ අයික්මාන්ට එරෙහිව. ඇඩොල්ෆ් අයික්මාන්ට එරෙහිව පාත්වන නඩු විභාගය සඳහා ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පිටු 3500කට අධික ලිඛිත සාක්ෂි ප්‍රමාණයක් ඊශ්‍රායල බලධාරීන් පිළියෙල කරනවා. ඒ වගේම තමයි නඩුවේදී සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් 112 දෙනෙක් කැඳවනවා. ඒ වගේම චෝදනා 15ක් යටතේ ඇඩොල්ෆ් අයික්මාන්ට නඩු පැවරෙනවා. මේ චෝදනා අතර මනුෂ්‍ය වර්ගයාට එරෙහිව කරන ලද අපරාධ, ඒ වගේම විවිධ යුද අපරාධ සිදු කිරීම, යුදෙව් ජනයාට එරෙහිව සිදු කරන ලද අපරාධ ආදී විවිධ චෝදනා තිබෙනවා. රජතුන් කට්ටුවක් ඉදිරියේ මේක ඉතාම ප්‍රකට නඩු විභාගයක් හැටියට පවත්වන්නේ, ඒ කියන්නේ මුළු ලෝකයේම මාධ්‍යවලට නිරාවරණය කරනවා. ලෝකයේ පුරාම විවිධ රූපවාහිනී මාධ්‍ය පුවත්පත් තමන්ගේ නියෝජිතව එවලා සජීවීව මේ නඩු විභාගය විකාශනය කරනවා. මේ නඩු විභාගයේදී මෙන්න මේ වගේ වෙඩි නොදින කුටීරයක් ඇතුලේ තමයි ඇඩොල්ෆ් අයික්මාන් නඩුවට මුහුණ දෙන්නේ. ඒ මොකද ඔහු ඉන්නේ යුදෙව්වන්ගේ රටේ. ඒ නිසා ආවේගය නිසා යම්කිසි පුද්ගලයෙක් වෙඩි තැබීමට හෝ ඔහුට හානි කිරීමට ඉඩ තිබෙන නිසා මේ වගේ වෙඩි නොදින වීදුරු කුටීරයක් ඇතුලේ තමයි ඇඩොල්ෆ් අයික්මාන්ව රඳවලා තියන්නේ. අවසානයේදී විනිසුරුවන් 30 යුක්ත මේ විනිසුරු මඩුල්ල තීරණය කරනවා ඇඩොල්ෆ් අයික්මාන්ට ඔහු විසින් කරන ලද අපරාධවලට මරණීය දඬුවම් ලබා දිය යුතුයි කියලා. ඒ අනුව එල්ලා මරා දැමීමට තීරණය කෙරෙනවා. හැබැයි වහාම ඇඩොල්ෆ් අයික්මාන්ගේ නීතිඥයන් අභියාචනයක් ඉදිරිපත් කරනවා. එය විභාග වන්නේ මෙන්න මේ විදිහට විනිසුරුවන් 5 මඩුල්ලක් ඉදිරිපිට. මෙන්න මේ අවස්ථාවේදී ඒ අභියාචනයත් ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව ඇඩොල්ෆ් අයික්මාන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට තමන්ට සමාව ලබා දෙන හැටියට ඉල්ලලා ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. කැබිනට් මණ්ඩලය විශේෂ රැස්වීමක් ඇඳවලා ජනාධිපතිවරයාට උපදෙස් දෙනවා ඒ සමාව ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒ අනුව 1961 මැයි 31 රාත්‍රී 8 ඇඩොල්ෆ් අයික්මාන්ගේ සිර මැදිරියේදී ඔහුට දැනුම් දෙනවා ඔබට ජනාධිපති සමාව ලැබෙන්නේ නැහැ, තව ස්වල්ප මොහොතකින් ඔබව එල්ලා මරා දැමෙනවා කියලා. මේ අනුව එදින මධ්‍යම රාත්‍රී 12 පසු වෙලා විනාඩි කිහිපයකට පස්සේ, කියන්නේ 1961 ජූනි 1 පාන්දර ඇඩොල්ෆ් අයික්මාන් එල්ලා මරා දමනු ලැබෙනවා. පෝරකය වෙත ඇඩොල්ෆ් අයික්මාන්ව කැටුව යන්නේ ඔහුව අල්ලා ගැනීම පිණිස ආජන්ටිනාවට ගිය මොසාඩ් බුද්ධිංශයේ නිලධාරියෙක්. මේ නිලධාරියාට ඇඩොල්ෆ් අයික්මාන් තමන්ගේ අවසාන වාක්‍ය කියනවා ජර්මන් භාෂාවෙන්, I hope that all you will follow me කියලා. ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙනවා ඉක්මනටම ඔබ සියලු දෙනාත් මගේ පස්සෙන් එයි, කියන්නේ අද මම මැරෙනවා ඔබත් ඉක්මනින් මරණයටපත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා කියලා. ඇඩොල්ෆ් අයික්මාන් එල්ලා මරා දැමීමෙන් පස්සේ ඔහුගේ දේහය වහාම ආදාහනය කරලා ඔහුගේ අලු මධ්‍යදරණී මුහුදේ ඊශ්‍රායල මුහුදු සීමාවෙන් පිටත විසුරුවා හරින්නට ඊශ්‍රායල බලධාරීන් කල්පනා කරනවා. දැන් මේ නඩුව ලෝකේ පුරා විවිධ විද්වතුන්ගේ දේශපාලන විචාරකයන්ගේ අවධානයට ලක්වෙන ඔවුන් බලා සිටින නිරීක්ෂණය කළපු නඩුවක්. ඒ වගේම තමයි සයිමන් විසෙන්තාල් අර නාසි හන්ට ඔහු මේ නඩුව දිහා බලාගෙන ඉඳලා කියනවා ලෝකයට අනාවරණය වුණා ඩෙස්ක් මර්ඩර කියන සංකල්පය කියලා. අපි හිතන්නේ අර එදා අපි කරපු ජැක් ද රිපර් වගේ පිහියක් අරන් වීදියට බෑලා පිහියෙන් ඇනලා පිස්තෝලෙන් වෙඩි තියලා මරණ කෙනා වගේ නෙවෙයි. ඉතාම හොඳ උපදැමූ මේසයක් මත ටෙලිෆෝන් කීපයක් තියාගෙන විධාන දෙමින් ඉතාම හොඳින් සැලසුම් කරමින් ඒවා අධීක්ෂණය කරමින් ඩෙස්ක් එක ළඟ වාඩි වෙලා
කෝටි ගණන් මිනි මරණ මිලියන ගණන් මිනි මරණ ඩෙස්ක් මර්ඩරර්ස්ලා පිළිබඳ සංකල්පය ලෝකයට හෙළිදරව් වුණා කියලා සයිමන් විසෙන්තාල් කියනවා ඇඩොල්ෆ් අයික්මාන්ගේ නඩු විභාගයෙන් නිසා. ඒ වගේම තමයි දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇඩොල්ෆ් අයික්මාන් 1961 ජූනි මාසේ පළවෙනිදා මිය ගියා. ඔහු හිටිය ජර්මනියේ, ඊට පස්සේ ඊශ්‍රායලයට අරන් ඇවිල්ලා මරා දැම්ම. දැන් ඉවරයි ඇඩොල්ෆ් අයික්මාන් කියලා. හැබැයි හොඳට මතක තියාගන්න ඇඩොල්ෆ් අයික්මාන් මිය ගියේ නැහැ. ඔහු රිකාඩෝ ක්ලේමන් කියන ව්‍යාජ නාමයෙන් ආජන්ටිනාවේ පෙනී හිටියා වගේම ඔහු නිමල්, කමල්, සුනිල්, චමින්ද, අශේන්, දුෂේනි, මයුරි, සමන්ති මේ වගේ විවිධ නම් වලින් පෙනී කියලා කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ වෙන්නේ නැති වෙයි. හැබැයි මම කියන්නේ ඔබ මෙන්න මේක කල්පනා කරලා බලන්න. අපි බොහෝ දෙනෙකුට රැකියාවේ ඉහළට යන්න පුළුවන් ඔබේ ළඟම සගයාගේ බෙල්ල කපලා කියලා තේරුනොත් ඒ බෙල්ල කපන එක නොකරන්නේ ඉතාම ස්වල්ප දෙනෙක් විතරයි. අපි හරි වැදගත් කියලා පෙන්වන්න පුළුවන් විදිහේ වාතාවරණයක් නිර්මාණය වෙනවනම්, අපි හරි විශිෂ්ටයි කියලා අනික් අයට පෙන්වන්න පුළුවන් විදිහේ වාතාවරණයක් නිර්මාණය වෙනවනම් ඕනෑම පහත් වැඩක් කරන්න අපි බොහෝ දෙනෙක් පැකිලෙන්නේ නැහැ. ඒක තමයි අයික්මාන් කළෙත්. අයික්මාන්ට තේරුණා 1930 ගණන්වල නාසි ජර්මනිය ඇතුලේ තමන්ගේ සංවිධාන ශක්තිය, නායකත්ව ශක්තිය, ඒ වගේම ඔහුගේ තියෙන නිර්දේභාවය නිසා ක්‍රමෙන් ඉතාම වැදගත් පුද්ගලයෙක් හැටියට සමාජයේ උඩට යන්න පුළුවන් කියලා. ඒ නිසා හෘදේ සාක්ෂිය පළවා හැරලා ඔහු මිලියන ගණක් බලූප මිනිමරුවෙක් වුණා. ඔන්න ඔය වගේ පොඩි පොඩි අයික්මාන්ලා අපේ ඇතුලෙත් ඉන්නවයි කියලා කිව්වොත් ඔබ ඇතැම් විට මේ මොහොතේදී මාත් එක්ක එකඟ වෙන එකක් නැති වෙයි. ඔබ දුවගෙන ගිහිල්ලා කණ්ණාඩියෙන් බලයි මම නිකන් අයික්මාන් වගේද කියලා. නෑ, රිකාඩෝ ක්ලේමන් කියලා බොරු නමකින් හිටියා වගේ, අර මං කිව්වා වගේ නිමල්, කමල්, සුනිල් වගේ බොරු නම් වලින් අපි ඇතුලෙත් අයික්මාන් ඉන්නවා. මෙන්න මේක තමයි අයික්මාන්ගේ සිද්ධියෙන්, අයික්මාන්ගේ නඩු විභාගයෙන් අපිට ගන්න තියෙන පාඩම. එහෙමනම් මිතුරනි, ඊළඟ ඉරිදත් පෙරවරු 10ට මම මේ වගේම ස්ටෝරි එකක් අරගෙන ඔබ හමුවට එනවා. එතෙක් ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. Notification වලට bell icon එක click කරන්න.